අද වෙන විට විදේශ සේවා නියුක්ති අමාත්‍යාංශයත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන දෙකමත් ඉතාමත්ම අරාජික ආයතන දෙයක් මට්ටමට පත් වෙලා තියෙනවා. මාධ්‍යවේදීන් හැටියට ඔබට ගිහිලා බලන්න පුළුවන් ඕනනම් අද විදේශ සේවා නියුක්ති අමාත්‍යාංශයේ ඇමතිතුමාගේ පුටුවේ වාල්ඩ ඉන්නේ නියෝජ්‍ය ඇමතිවරයා. ඇමතිවරයාගේ කාර්යභාරය ඉෂ්ට වෙනවද නැද්ද කියන මට්ටම දන්නේ නැහැ. අද අමාත්‍යාංශ කාර්යාලය පවා හරින් ප්‍රනාන්දු ඇමතිවරයා වෙනුවට උන්ගේ ආණ්ඩුවේ අතර තියෙන බලාරගලේ නිසා මනුෂ්‍ය නානායක්කාර නියෝජ්‍ය ඇමතිවරයා තමයි පුටුව අරක් අරගෙන ඉන්නේ. ඒ වගේම සභාපතිවරයෙක් පත් කරා ඉතාම කෙටි කාලෙකින්. දැන් මේ වෙනකොට දිලීප විජේසුන්දර කියන සභාපතිවරයා ඉල්ලා අස්වෙලා තියෙනවා. අද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයෙක් නැහැ. අධ්‍යක්ෂක මණ්ඩලයේම කෙනෙක් අධ්‍යක්ෂකවරයෙක් තමයි දැන් සභාපතිකම වැඩ බලන්නේ. මේ ආයතනය සම්පූර්ණ අරාජික වෙලා තියෙනවා. ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙන්වන රැකියා කරන විදේශගත ශ්‍රමිකයින්ගේ කටයුතු හොයා බලන්න තියෙන ආයතනයක් හැටියට තියෙන විදේශ නියුක්ති කාර්යාංශයත් වෙනම අමාත්‍යාංශයක් යටතේ තියන්න ඕන ආයතනය අමාත්‍යාංශයත් අද අරාජික මට්ටමට පත් වෙලා තියෙනවා.